ගීල තියෙනවා. දසමින් බරක් මානසේනා යනු අප ඉගෙනගත් මාරපාක්ෂික ධර්මතා 10 දෙයන්න දැන ගැනීමට කැමැත්තෙන්. තවදදී අපි බෝධිසත්වයන් වහන්සේ බොහොමඩ සිටි අවස්ථාවේ පස්මරුන් පෙරදූ බව අහගත්තෙමි. ඒ නිසා ඒ ගැන කෙටි විස්තරයක් කරන මෙන් කාරණක ඉල්ලා සිටිමි. දස බිම්බරක්, බිම්බරක් කියනවා. අහලා තියෙන වචනේ අද බිම්බරක් කිය. අයින අහලා තියෙන දස බිම්බර මාර ෆයිට් කිය. එයා පුතේක අම්මට ඉංග්‍රීසියෙන් බණ කියාලිනවා. එහෙම තමයි කියාලින්නේ. දස බිම්බර මාර සෙනගායක ෆයිට් කරා. කවුද බෝධිසත්වය? දැන් මේ බිම්බරක් කියන්නේ ගණිතයේ භාවිත කරන විශාල අගයක්. දස බිම්බරක් කියලා ගන්නේ ඇත්තටම මේ මාරයේ 10 ස්වરૂප විශාල විදිහට තියෙනවා. කාමයේ කිව්වම එකක් නෙවෙයි. මේ 10 තමයි මේ දස බිම්බරක් කියන්නේ නා. ඒ 10 සෑම ශ්‍රාවකයාටම මේ යෝනිසෝමනසිකාර්ය පුරුදු කිරීමේදී මාර ස්වરૂපයෙන් කටයුතු කරනවා. ඒ කියන්නේ හතුරු වෙනවා. හතුරෙක් වෙනවා. ඒ 10 තමයි කාමයේ, අරතිය, සාපිපාසාව, පරේෂණ තෘෂ්ණාව, තීන මිද්දය, බිය, සැකය, මකු බව, ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා, අනුන් පහත්වට තමා උසස් කොට දැල්ලේ. දැන් මේක නැති මිනිස්සෙක් ඉන්න බෑ. තේරෙනවා නේද? කුමාර භාග්‍ය ධර්මවල මුල් පහ. ඇත්තටම මුල් පහ කියන්නේ කාමය, අරතිය, සාපිපාසාව, පරේෂණ තෘෂ්ණා, තීන මිද්දය. මෙන්න මේ පහ කාම ලෝකයක් එක්ක ඍජුවම බැඳිලා තියෙනවා. කාම ලෝකයක් එක්ක බැඳිලා, අනික් කොහොම බැඳිලා තියෙන්නේ? මේ කාම ලෝකයේ නියෝජන තමයි මේ මේ තියෙන්නේ මේ පහේ. තේරුණානේ? දසමාරය ගැන බුද්ධ දේශනාව තියෙන්නේ සුත්ත නිපාතේ ප්‍රධාන කියන සූත්‍රය. තේරුණාද? ඒක කියනවා පැහැදිලිව. මට මෙන්න මේ මාර්ය 10 යටපත්චරන්න සිදු වුණා සත්‍ය අවබෝධ කරගන්න. ඒ වගේ සියලුම ශ්‍රාවකයන්ට මේ මුන් මාර්යමයි. ඒක නිසා වෙන් ওই සතිපට්ඨානයේ වඩනකොට මේ ගැන දැනගෙන ඉන්දෝනේ ශ්‍රාවකයක්. ඔක තමයි මේ දේශනාව දීපේ. එතකොට සාහිත්‍යක හරය කවිකාරය තමයි ඔක තියෙන එකේකව අමුණනෝ. ඒක තරහ කියන්නේ. ඒ රූප අඳිනවා මාර්යම්දී. චිත්‍රකාරයදී රූප අඳින්නිතේ. කවිකාරය කවි ලියනවා. ඒ ටික අහලා අපි තිනේ එක එක මාර්ය හදාගන්න. බුදුහාමුදුරු දේශනා කරපු මාර්ය නෙවෙයි. එතකොට අපි අහන්නේ කවිකාරයන්ගේ මාර්ය, චිත්‍රකාරයන්ගේ මාර්ය. තේරෙනවා නේද? එන්නේ ප්‍රශ්නේ තමයි ඒ තියෙන්නේ. දැන් ඔයගොල්ලෝ ඉගෙන ගන්න තියෙන්නේ මේ වගේ ටික. එහෙනම් විහාරයකට ගියාම නේ ඉගෙන ගන්න තියෙන්නේ වෙන ධර්මීය ඉගෙන ගන්න කැමති නෑ. එහෙනම් චිත්‍රය විහාරයක තියෙන චිත්‍ර. දැන් චිත්‍රයක පෙන්නේ කිද මේ මේ කියන මාර්ය 10 පෙන්වන්නේ රූප 10. ඉතින් ඒ චිත්‍රකාරය කරන දේ ඒක තමයි. එයාගේ නිර්මාණය ඒකයි. මේ වගේ තත්ත තියෙනවා හැම දෙයක්ම මේ කෙරලා තියෙන්නේ යම්කිසි දෙයක් අනුවයි. බුදුහාමරංගේ බුද්ධ දේශනාවත් එක්කම ඒව තෝරා බේරාගෙන යෑම ශ්‍රාවකයාගේ යුතුකම. දැන් පංච මාර්ග කියන ඒවා මේත් සම්බන්ධයක් නැහැ. පංචමාර කියන වචනයක් භාවිත කරනවා. පස්මරුන් ජය අරගෙන බුදු වෙන්න බෑ. පස්මරුන් ජය අරගෙන බ්‍රහ්ම වෙන්න පුළුවන්. ආර්ය 5 වෙදී ඉන්නේ. බ්‍රහ්මයට පහළ. බ්‍රහ්ම කියන தത്വෙට පහළ. කාම මානසික தත්ත්වේ, කාමාවචර මානසික தත්ත්වේ ඉක්මවන්න බෑ පස්මරුන් ජය ගන්න නැති. ඒකේ ඒ ටික තමයි කියන්නේ. දැන් ඒක ඇත්තනේ. දැන් ඔයගොල්ලන්ට ඇස්පිනවන්න බෑ. ඔය හැමදාම මැරෙලා යනවා. මේ මරණේ නම් මාරේ. දැන් පස්මරුන් කියලා හඳුන්වන්නේ මොනවද? ඔයගොල්ලෝ දන්නවද? ක්ලේශ මාර, ස්කන්ධ මාර, අභිසංස්කාර මාර වෙන දේවපුත්ත මාර, මච්චුමාර. ඔය අවසානේ ගානේ මරණේ. කාම ලෝකේ ඉන්නේ අන්තිම මාරය මච්චුමාර. කාම සම්බන්ධ ඉදින්න බෑ.
අරකම මාරයක් වෙනවා. ක්ලේශ මාර කියන්නේ ඔන්න ටිකක් වෙලා ඉන්නකොට තව එකකින් මතක් වෙලා අර ලස්සන නැතු වෙනවා. හඳගෙන ඉන්න එක අමතක වෙනවා, තව කවුරු හරි මතක් වෙනවා. එතකොට මොකද වෙන්නේ? ක්ලේශ මාර. දැන් තව මොනවද වෙන්නේ? අභිසංඛාර මාර. කරන ඔය කියන්නේ සංස්කාර කරන් ගිහිල්ලා අර හස්කන්නාස ආදී පිනවන්න බැරුව යනවා. ඒක එක වැඩ කරන්න ගියාම ඒ බෑ. ඉතින් මොකක් වෙනවද? අභිසංකාර. ඒක එක වැඩ කරන්නේ. නෑ ඔය ඌ තමයි මාරේ, වෙන කාමලෝකේ මාරේ නෑ මේ. තව හැබැයි එකෙක් ඉන්නවා අමුතුයි කිය. දේව පුතුමා. එයා ඒක ටිකක් ප්‍රහ්න. මොකද ඒක මේ ප්‍රහ්න කරනවා බ්‍රහ්ම වෙන්න කියලා. ඔයගොල්ලන්ට නෙමෙයි. බ්‍රහ්ම වෙන්න කියලා. ඒ කියන්නේ නීවරණයටපත් කරන්න ගිය හැටිය මෙයා ප්‍රශ්න කරනවා. දේවපුත්ත මාර කියන්නේ අහලා තියෙන වසවර්ති මාර. වසවර්ති කියන්නේ කවුද? වසවර්ති මාර කියන එකේනා කාටෝ හානි කරන එකේ නෙමෙයි. දැන් වසවර්ති කියන්නේ දිව්‍ය ලෝක 6න් 6 වෙනි දිව්‍ය ලෝකේ. තේරුණානේ? වසවර්ති මාර කියන්නේ 6 වෙනි දිව්‍ය ලෝකේ ප්‍රධානියයි. එතකොට දැන් ඒ යාගේ තියෙන හැකියාව බලය කියන්නේ යාගේ තියෙන පින මොනවා හරි යාට දෙන සම්පත නේද ලැබිච්ච දායාදේ තමයි. තව මේ කාම ලෝකයේ ඕනම මිනිස්සේ සැපක් විඳිනවා නම් යාට හිතනකොට මේ සැපල වෙනවා. ඕක තමයි වසවර්තියේ තියෙන ලක්ෂණ. දැන් ඔයගොල්ලන්ට එහෙම ගන්න නැන්නේ ඔන්න ඔයගොල්ලෝ දකින්නවා පාර යනකොට යාළුවේ ලස්සන කාර් එකක් කියලා දුන්නේ. ඔබ දැන් දැක්කට ලැබින්නේ වසවර්තියට එහෙම නෑ. එයාට හොඳයි කියලා හිතනවා නේද කියලා. ඒක කවුරුකම් බලෙන් ගන්නව නෙවෙයි. එයාගේ පින. දැන් ඔයගොල්ලන්ට එහෙම හිතෙන්නේ නැහැ ලෝන් දාලා දාලා බොරු කියලා කියලා පන්සල් කඩලා ගන්න දෙපේ. තේරෙනවද? දැන් මේ වසවර්ති කියන තැනදී මේ සම්දියා මේ කාම ලෝකයේ අවසාන සීමාව. මේ සීමාවේ ධ්‍යාන වඩන අයගේ ඔය සීමාවේ මානසික තත්ත්වයට ආවම ඒකට අහු වෙනවා. තේරෙනවනේ? ඒකට ධ්‍යානෙ හොඳ වෙන්නේ නැතුව අර කාම ලෝකයේ මොන හරි දෙයක් හොඳ වෙනවා. ඔකට කියනවා වසවර්ති මාර්ගය. එහෙම නැතුව ඔයගොල්ලෝ පස්සෙන් ඉන්න මාර්ගය ඉන්නේ නැහැ. තේරෙනවනේ? මේ පංච මාර්ගයේ ඉන්නේ කාම ලෝකයේ එකයි. ඒකට නීවරණයටපත් කරන්න හානි වෙන මාර්ගය තමයි පංච මාර්ගය. හැබැයි මේ නිවන් දකිනීම සඳහා යෝනිසෝමනසිකාරය සම්මා සම්බන්ධ කරගෙන සම්මා දිට්ඨිය ලැබනකොට දස මාර්ගය තමයි බුදුහාමුදුරු දේශනා කරලා තියෙන්නේ. බව වරද්දලා නැහැ බුදුහාමුදුරු. වැරද්දුවා නම් අපි තමයි. තේරුණා නේද? අපි කියන්නේ පීමේ බුදුහාමුදුරු ජීවමාන ඉන්න කාලේ ඉන්නේ නැහැ නෙවෙයිනේ. දර අවුරුදු 2600ක් වෙනකොට බලන්නකො කොච්චර වෙනස්කම් එක එක ඒවා එකතු වෙන්න එපා ඒවා එකතු කරලා තියෙන නරක දෙයකට නෙවෙයිනේ. ඒ යුගයේ යම් කිසි දෙයක් ඉෂ්ට කර ගන්න හොඳ දේ වෙන්නේ. එහෙම එකතු කරාට බුද්ධ වචනය මුලමැද අග පිරිසිදු වුණාට ශ්‍රාවකයෙක්ගේ වචනය හෝ රහතන් වහන්සේගේ වචනය හෝ මුලමැද අග පිරිසිදු කියන්න බෑ. තේරුණා නේද? ඒක තමයි ඔය දැන් අපිට ඒක ඔප්පු වෙන දෙයක් මම කියනවා. දැන් නිකන් හිතන්න ලංකාව ආක්‍රමණය කරා ඉංග්‍රීසිකාරයෝ. එතකන් ලංකාවේ තිබුණේ ආගම බුද්ධ ආගම විතරයි, පන්සල් විතරයි තිබුණේ. ඒතර සියලුම දෙනා ඒ සංස්කෘති ජීවත් වුණා. ඊට පස්සේ ක්‍රිස්තියානි ආගම මුල් බැහැගත්තා. ඒ රජේ. එතකොට ඇති වුණා පල්ලි. දැන් පල්ලි ඇති වුණාම පල්ලි වල දකින්න පුළුවන් උනේ මුලින්ම දුන්නේ ලංකාවේ අයට ජේසුස් වහන්සේගේ හොඳම ටික නෙමෙයි. අපේ අයට ගැළපෙන ටික. අපි පව් වැඩ කරන හින්දා ඉස්සෙල්ලම දුන්නා ජේසුස් වහන්සේ පව් සමා කරන දෙන්න. දැන් පවට බය මිනිස්සු නෙහිටි. ඇයි කරේ පව් කම යොගම්නේ අනික් අයට එක එක ඒවා කරලා. දැන් මොකද වෙන්නේ? ආ ඉතින් මේගොල්ලොම දන්නේ පව් කරා කි. දැන් ඉතින් ඒවා කරලානේ ආය ආණ්ඩුව හැදුවේ කළු සුද්දුටි. දැන් අර දුන්නා පවට බයයි ඇත්තනේ. ඉස්සෙල්ල ඉගෙන තියෙනවා පව ගැන. දැන් පවට බය වග දන්නවා සුදු අය ලංකාවේ මිනිස්සු. දුන්නේ මොකද්ද? ඔව් පව සමාහ කරගන්න. ඒක ඇත්ත. බුදුහාමුදුරුව මේ ජේසුස් වහන්සේ එහෙම එකක් කියලා තියෙනවා. පව සමාහ කරගන්න පුළුවන් කියලා.
දැන් ඊට පස්සේ පව් සමා කරගන්න ඉතින් ඉරිදා ගියාම හරි අය හතියක් පව් කරලා කරලා ඉරිදා නිහ සමා කරගෙන ඉන්නවා ඉතින් නෑ හරි සතුටුයි. දැන් කට්ටිය මේකට අර බෞද්ධයෝ ටික මොකද වෙන්නේ හැමදාම ඔව් පල්ලි හොද ඉරිදාට පිරෙනවා පව් සමා කරගන්න තේන්නුනේ. එතකොට මේ බුදුහාමුදුරුවන්ගේ මෙච්චර වටින ධර්මයක් තියෙන ඔය කැලණි විහාරය වගේ ඒවා වල් බිහි වෙලා බල්ලෙක්ව යන්නේ තේන්නුනේ. දැන් ඉස්සර හොඳ මිනිස්සු බින්කාම් කරපු සීල් සමාදන් වෙච්චි භාවනා කරපු කැලණි විහාරයට බල්ලෙක්ව යන්නේ. ඕකට යනවා කවියෙක් දවසක් අහම්බෙන්. තේන්න කොහෙටද යන්නේ? පල්ලියට නෙමෙයි පව් සමා කරගන්න කැලණියට. අර වල් විහේ කිව එක දකින්නවා අර කවියට මොකද හිතෙන්නේ නෑ. උපන්දාසිත කරපු පව් නැත වරක් වැන්දෝ කැලණිය. දැන් ඒක අවි දිනවා දෙන්නවලද වර්තමානයේ මාසයක් පහු කරලා ඔව් උපන්දාසිත පව් ටික හක් කරන්න අරක වැදලා එනවා. දැන් කවුද හරි කියලා බලන්න. කවි කාර්යය වැරදිද කවුද වැරදි? පාදිලි තුමා වැරදිද? පල්ලිය වැරදිද? රසුද්ද වැරදිද? කවුද වැරදි? වර්තමානයේ උපාසකම් අර කවි ගහනේ අරක ලිව්වේ ඇයි එහෙම? උඹලා බොරුවට ඔය පල්ලියට ගිහින් ඔය සමා කරනවට වැඩිය එකපාරක් වැඳපල්ලා මේ මේ වල් බිහි වෙලා තියෙන බුදුහාමුදුරුවන්ගේ සිද්ධාස්ථානේ ඔය උපන්දා ඉඳලා අහක වෙනවා. අර හිහක් වෙන්නේ සතියයිනේ තේරෙන්නේ. ඕක තමයි යාට උගන්වන්න ඕනේ. දැන් ඉන්නේ මිනිස්සු අර අවුරුදු ගණන් පව් කරලා අතෙන් ගිහින් වැඳලා හරි කියලා ගෙදරේ. ඉතින් ඕම තමයි සාහිත්‍යය. ඒ සාහිත්‍යයේ බිහි වෙන්නේ ඒතන ඒ යුගයටයි. ඒක පාදක කරගෙන ධර්මයේ සාරයට යන්න බෑ කාටවත්. යන්න හොඳ නෑ. එහෙම තැන් තියෙනවා ගොඩක්. අපිට ඕන තරම් තියෙනවා. ඒවා ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඒවා නැත්නම් ඒවා ඔස්සේ තීන්දුව දීන්න ගන්න යන්න එපා. ඒ කරපු හැම දෙයක්ම වටින දේවල්. ඒ කවි කාර්යයක ඊමේ බොරුවක් තමයි. නමුත් එතෙන්දි බොරුවක් නෙමෙයි ඒක. තේරුණානේ? එතෙන්නේ ඒ තියෙන සත්‍යයෙන් ගොඩ ගන්න කරන්න තියෙන උපරිම දේ. ඉතින් ඕක දැනගන්න ඕනේ. එහෙම ඒවා ගොඩාක් තියෙනවා මේ ධර්මයක් අවුරුදු ගාණක් යනකොට. මගදී අල්ලන්නේ නැතුව අපි ටික 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 මූලයට ලං වෙන්න ඕනේ. මූලය තුල තියෙන්නේ ඊට වෙනස් දෙයක්. තේරුණානේ? ඒවා ඉතින් සැලකිලිමත් වෙන්නේ.